Hi guys, welcome to the show of Isha. ඉතින් ගිය සතිය ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා මොකද මේ ටිකේ මගේ යාළුවා නිරාට ටිකක් සනීප නැති නිසා. ඉතින් ඒ නිසා මං හිතුවා මගේ pending වෙච්ච Prague tour එකේ වීඩියෝ එක මේ සතිය ඔයාලට ගේන්න. අඳුරගන්න මේ ඉන්නේ අපේ crew එක. Right ඔයගොල්ලෝ පටල ගන්න එපා. Days of Isha Days in SL කියලා මගේ වෙනම වීඩියෝ set එකක් යනවා. එතකොට මේ තියෙන්නේ මගේ travel video set එක. ඒ ටික upload වෙන්න වෙනම playlist එකකින්. ඉතින් මම මේට කලින් Switzerland වල travel කරපු videos කීපයක් මේකේ දාලා තියෙනවා. ඒ videos උත් බලන්න කැමති කවුරු හරි ඉන්නවා නම් උඩින් කාඩ් එකක් දාන්න ඒවත් කියලා බලන්න. හරි ඉතින් මගේ වීඩියෝ ඔයා බලන්නේ first time නම් මතක ඇතුව මාව subscribe කරලා දැම්ම මගේ channel එකට set වෙන්න. දැන් අපි යමු අද වීඩියෝ එකට. Right ඉතින් අපිට යන්න තියෙන්නේ Czech Republic වල තියෙන Prague කියන all city එක බලන්න. අපි දැන් ඉන්නේ Switzerland Geneva Airport එකේ. අපිට මෙතන ඉඳන් fly කරන්න තියෙන්නේ Prague වලට. මම දන්න තරමින් මේ Czech Republic කියන්නේ අපේ ශ්‍රී ලංකන්ස්ලා අඩුවෙම ඉන්න ඒ වගේම අඩුවෙම travel කරන රටක්. ඒ වුණාට බලන්න මාරම ලස්සන තැන් තියෙන රටක්. ඒක නිසා travel videos බලන්න ආස ඔයා වගේ අයට මේ වීඩියෝ එක ගොඩක් වටිනවා කියලා මම හිතනවා. ඉතින් අපි online checking වෙලා ආපු නිසා අපිට ලොකෝට queue එකේ ඉන්න උනේ නැහැ. ඒ නිසා අපි කෙලින්ම ආවේ අපේ gate එක හොයාගෙන. ඉතින් මේ විදිහට අපි gate එක ළඟට ආවා. ඒ වුණාට gate එක open වෙනකල් පැය භාගයක් විතර අපිට එතෙන්ට වෙලා ඉන්න වුණා. මෙන්න මේ පේන orange color easy jet කියන flight එකම තමයි අපිට fly කරන්න තියෙන්නේ. gate එක open වෙලා තිබ්බ නැති වුණාට අපේ flight එක ඒ විදිහට ඇවිල්ලා තමයි තිබුණේ. Gate එක ඕපන් වුණාට පස්සේ මෙන්න මේ විදිහට අපි flight එකට ගොඩ වුණා. මේ EasyJet කියන airline එක යුරෝප් වල ගොඩක් famous airline එකක්. ඇත්තම කිව්වොත් මේවා එයා bus type එකට තමයි වැටෙන්නේ. යුරෝප් රටවල් අතර ලේසියෙන්ම travel කරන්න පුළුවන් budget airline එකක් කිව්වොත් නිවැරදි. Up and down දෙකටම අපි එක්කෙනෙකුට උනේ Swiss franc 66ක් වගේ. කොහොම හරි මට වෙලාවට window sheet එකක් හම්බුණා. ඒ නිසා ඉතින් මම හිතුවා මේ වීඩියෝ එක බලන කවුරු හරි ඉන්නවා නම් මීට කලින් flight එකක් take off කරන experience එක අරන් නැති ඒ අය වෙනුවෙන් මේ විදිහට flight එක take off කරන කල්ම වීඩියෝ එක skip නොකරම දාන්න. ඉතින් එහෙම experience එකක් අරන් තියෙන අයට පුළුවන් පහල තියෙන timeline එකට ගිහිල්ලා මේ කොටස skip කරලා වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න. ඉතින් මම ලංකාවෙන් Swiss වලට එන දවසේ මට flight එක තිබුණේ රෑ. අනික මට window sheet එකක් හම්බුනේත් නැහැ. ඒක නිසා මට වටපිටාවේ මෙලව දෙයක් බලා ගන්න හම්බුනේ නැහැ. හැබැයි ඉතින් මේ ටුව එකේ ඉදිරියෙන් මට ඒ චාන්ස් දෙකම සෙට් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ෆ්ලයිට් එක පොඩ පොඩ පොළවෙන් ඉස්සෙන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් ඒ විනාඩි ගානින් තිනන් නිකන් අපි පොළවත් එක්ක තියෙන කනෙක්ෂන් එක නැති වෙලා අපේ ගුරුත්වාකර්ෂණ බලය නැති වෙනවා වගේ අමුතුම ෆීලින් එකක් අපිට එනවා. හැබැයි ඉතින් ටේක් ඔෆ් වෙනකන් විතරයි ඊට පස්සේ නම් normal. ඉතින් ටේක් ඔෆ් වුණාට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට තමයි උඩින් ඉඳන් පල්ලෙහා බලද්දී අපිට පේන්නේ. ඉතින් මං කලිනුත් කියවනේ අපි මේ යන්නේ එයා බස් කැටගරි එකේ ෆ්ලයිට් එක කියලා. ඒක නිසා මේවා අර බොයින් ජෙට් වගේ ගොඩක් උඩින් යන ෆ්ලයිට් නන් නෙමෙයි. ඇත්තම කිව්වොත් අපේ ෆ්ලයින් ටයිම් එකත් පැය දෙකකටත් වඩා අඩු කාලයක් තමයි තිබුණේ. ඒක නිසා අපිට ෆ්ලයිට් එක ඇතුළතදී කිසිම දෙයක් කන්න බොන්න ගන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. අනික එහෙම ගන්න ඕනි නම් මෙයාලට ඒ වෙනුවෙන් එයා ටිකට් එකට අමතරව අපිට වෙනම පේ කරලා තමයි ගන්න වෙන්නේ. ඉතින් මේක තමයි මේ ෆ්ලයිට් එක ගියපු උපරිම උස මම හිතන විදිහට. ඉතින් මේ පේන්නේ සුදුම සුදු පාට බලාකුළු තට්ටුවකට උඩින් ගමන් කරන අවස්ථාව. කොහම හරි ඉතින් පැයක වගේ ෆ්ලයින් ටයිම් එකකට පස්සේ අපි ප්‍රාග් වලට ආවා. හරි ඉතින් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන වීඩියෝ එකත් මේ විදිහට මුල ඉඳන් ස්කිප් නොකර පෙන්වන්නම් කියලා මං හිතුවා. ඉතින් කාට හරි මේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් අර කලින් කිව්වා වගේ පල්ලෙහා තියෙන ටයිම් ලයින් එකට ගිහිල්ලා මේ කොටස ස්කිප් කරලා වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න පුළුවන්. මේ වගේ තමයි ඉතින් ලෑන්ඩ් කරන්න කිට්ටු වුණාම බොහොම පැහැදිලිව පාර යන වාහන, ඒ වගේම බිල්ඩින්ග්ස් වගේ දේවල් පේන්න ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි ප්‍රාග් එයාපෝර්ට් එකට ගොඩ බැස්සා. හරියටම මේ වෙද්දි වෙලාව 1ට වගේ කිට්ටු වෙලායි තිබුණේ. අපි ඉතින් එයාපෝර්ට් එකෙන් කෙලින්ම එළියට ආවට පස්සේ මෙන්න මේ බස් හෝල්ට් එකට තමයි ආවේ. ඉතින් ඒ වෙද්දි නම් අපි හැමෝටම බඩගිනි වෙලා තිබ්බේ. ඒක නිසා අපි තීරණය කළා මුලින්ම අපි අද නතර වෙන හෝටල් එකට ගිහිල්ලා කාලා බීලා වොෂ් දාලා රීෆ්‍රෙෂ් වුණාට පස්සේ ඇවිදින්න යමුයි කියලා.
ඉතින් අපි මේ විදිහට මෙතනින් බස් එකක් තමයි මුලින්ම ගත්තේ. කියන්න සතුටුයි ෆ්‍රෙන්ඩ්ස්, මෙහෙනම් ඉතින් අර අපේ රටේ වගේ විසිට කෙනෙක් ගොඩ බස් එක මම වට කරගෙන ටැක්සි එකක් ගමුද, ටැක්සි එකක් ගමුද ගගා වද දෙන ටැක්සි ඩ්‍රයිවර්ස්ලා නම් හිටියේ නැහැ. ඒක නිසා අපිට කැමති විදිහකට කැමති වාහනයක නැගලා යන්න නිදහස තිබුණා. ඉතින් බස් එකෙන් බහලා ඊළඟට අපිට මෙට්‍රෝ එකකට යන්න වුණා. මෙට්‍රෝ ලයින් සේරම ඉතින් අන්ඩර්ග්‍රවුන්ඩ් තමයි යන්නේ. ඒකෙන් මෙහෙ මාර්ම විදිහට ට්‍රැෆික් එක අඩු කරගෙන තියෙනවා. ඉතින් ඔය විදිහට අපි මෙට්‍රෝ එකටත් නැග්ගා. වටපිටාව නම් ඉතින් මෙලවදයක් පේන්නේ නැහැ. මොකද ඉතින් තනිකරම පොළව යටින් යන්නේ. දවල් වරුවේද මේ කියලාත් අමතකනවා ඒක යනකොට. මෙට්‍රෝ එකෙන් බැහැලා එළියට ආවට පස්සේ ටික දුරක් ඉතින් අපිට පයින් යන්න වුණා හොටෙල් එක හොයාගෙන. ඔයාලට පේනවද මේ පාරවල් සම්පූර්ණයෙන්ම කබල් ස්ටෝන්ස් වලින් තමයි හදලා තියෙන්නේ. ඒක නිසා තමයි ඉතින් ඒවා මේ තරම් කල් හොදට තියෙන්නේ. කොන්ක්‍රීට් හරි තාර හරි දාලා හදලා තිබුණා නම් ඉතින් අපේ ලංකාවේ පාරවල් වලට වෙනස තේම තමයි නේද වෙන්නේ. මෙහි පාරවල් ලයිනේ මෙන්න මේ විදිහට බයිසිකල්ස්, ට්‍රොටිනේට් එහෙම දාලා තියෙනවා. ඒව කැමති කෙනෙක්ට අරන් කැමති දුරක් ගිහිලා තමන්ගේ ෆෝන් එකෙන්ම ගියපු දුරට අදාළ පේමෙන්ට් එක කරලා ඒ විදිහටම පාරයිනෙන් නවත්තලා යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ලේන් එකේ තමයි අපේ හොටෙල් එක තියෙන්නේ. Google Map එක දාගෙන ලොකේෂන් එක හොයාගෙන ඉස්සරහට ගිහින් ඔන්න අපේ ඩෙස්ටිනේෂන් එකට අපි ළඟා වුණා. හොටෙල් ප්‍රාග් ස්ටා තමයි හොටෙල් එකේ නම. මේක 4-star හොටෙල් එකක්. මේ විදිහට හොටෙල් එකට එන්ටර් වෙනකොටම මෙන්න මේකට තමයි මගේ නම් ඇහැ ගියේ. කොයින් චොක්ලට්. මේ විදිහට එයාලා ඒගොල්ලන්ට එන ගෙස්ට්ලාට කන්න රිසෙප්ෂන් එකේ මේ වගේ ස්වීට්ස් ಜಾති දාලා තියෙනවා. ඔයාලට පෙන්නන්නත් එක්ක ඉතින් මම කොයින් චොක්ලට් එකක් අරගත්තා. මෙන්න මේ විදිහට තමයි ඉතින් කොයින් එකක් වගේ හදලා තිබුණාට ඒක ඇතුලේ චොක්ලට් එක තියෙන්නේ. වව්, ඒක මරුවට කරා ඈ. ඉතින් ඊට පස්සේ අපි අපේ රූම්ස් හොයාගෙන ගියා. දවස් දෙකකට තමයි අපි බුකින් එක දාලා තිබ්බේ. ඔයාලට කියන්න ඕනේ මේ වීඩියෝ එක ගොඩක් දික් වුණොත් මම ඩේ 2 එක විදිහට තව වීඩියෝ එකක් ගේන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේක තමයි රූම් එක. කියන්න තරම් වරදක් නැහැ. ඉතින් රැට ඇවිල්ලා නිදාගන්න විතරනේ තියෙන්නේ. හරි, ඉතින් අපි වොෂ් දාලා ලන්ච් එහෙම අරගෙන ඉවර වෙලා අද දවසේ ඉතුරු වෙලා තියෙන ටයිම් එකෙන් ට්‍රැවල් කරන්න පුළුවන් උපරිම දුරක් යනවා කියලා හිතාගෙන මේ විදිහට එළියට බැස්සා. ඉතින් අර උදේවරුවේ තිබිච්ච ක්ලවුඩි වෙද එක නම් දැන් අඩු වෙලා ඉරත් පායලා තමයි තිබුණේ. ඉතින් ඔයා මගේ සෝෂල්ස් ෆලෝ කරන කෙනෙක් නම් මෙන්න මේ තැන ඔයාලට දැකලා පුරුදු ඇති. ඉතින් මොකද මගේ හැම සෝෂල්ස් වලටම මම දාලා තියෙන මගේ DPA කරන් තියෙන්නේ මෙන්න මෙතන ඉඳන්. මේ තමයි ප්‍රාග් වල තියෙන නැෂනල් මියුසියම් එක. ඉතින් අපේ මේ ටුවර් එකේ දෙවෙනි දවසට ජර්මන් වල ඉඳන් අපේ තවත් පිරිසක් එකතු වෙන්න ඉන්නවා. ඒ නිසා අද අපි මෙහෙම ඇවිද්දට ආයේ එයාලත් එක්ක හෙටත් මේ තැන් වලට යන්න වෙන නිසා වටින් පිටින් ලාවට බලාගෙන ගියා මිසක් මේ වගේ ඇතුළට ගිහින් බලන්න උත්සාහ කරේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි මේ විදිහට පාරවල් හොය හොය ඉස්සරහට ඇවිදගෙන ගියා. ඉතින් ස්ට්‍රීට් එක දෙපැත්තෙම තියෙන්නේ එක එක ජාතියේ ෂොප්ස් ම තමයි. වැඩි හරියක්ම තියෙන්නේ කෑම කඩ, ජුවලරි ෂොප්ස්, ඇන්ටික් අයිටම්ස්, ක්‍රිස්ටල් වර්ක්ස් වගේ මාරම ලස්සන දේවල් වලින් තමයි මුළු ස්ට්‍රීට් එකම පිරිලා තියෙන්නේ. තව ටිකක් ඉස්සරහට යනකොට ඉතින් අපිට බෙන්න මේ කැන්ඩි ෂොප් එක හම්බුණා. අමුතුම විදිහ කන්සෙප්ට් එකක් තමයි ඒකෙ තියෙන්නේ. කැන්ඩි මයිනස් කියලා තමයි එයාලා නම දාලා තියෙන්නේ. ඒක හරියට නිකන් අර රත්තරම් මිනිරම් මයින් කරලා හොයාගන්නා වගේ මේ එක එක වර්ගයේ කැන්ඩිස් හැදිලා එන්නේ ඒ විදිහට කියලා තමයි ඒගොල්ලෝ මෙතන පෙන්වන්න හදලා තියෙන්නේ. පේනවනේ තනිකරම ටෙනිස් බෝල වගේ නේද? සමහර ඒවා පබලු වගේ, තව සමහර ඒවා රත්තරන් වගේ එක එක ඩිසයින්ස් වලින් හදලා දෙනවා. දැක්කම ඉතින් හැම ජාතියකින්ම කාලා බලන්න තරම් හිතෙනවා. ඔන්න ඉතින් ඒ ඇස්සේ අපේ අක්ක හොරෙන් කන්න ගිහින් තව ඩිංගෙන් මාට්ටු වෙනවා. මොකද කෑවට පස්සේ තමයි දැක්කේ හැමතැනම CCTV සයි කරලා තියෙනවා.
තිලිනියක් අද්දුවගෙන ආවා. ඉතින් අපිට ඔය විස්තරේ කියන්නේ. ඉතින් එයා එනකොටත් පරක්කු වැඩි. මොකද ඒ වෙද්දිත් අපි කාලා ඉවරයි. දකිද්දිීතින් හැම ජාතිකින්ම ගන්න ආස හිතුනට යනකොට ගෙතරරන් යන්න විතරක් පොඩියට ටිකක් අරගෙන අපි කැෂිය එක ගාවට ආවා. ඉතින් කැෂිය එක ගාවට ආවට පස්සේ තමයි දැක්කේ තන කැන්ඩිස් විතරක් නෙමෙයි මේ වගේ ජූස් වර්ගත් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් මම ගත්තා අයිස් ලතේ එක. පේනවද අපේ මිනුක්ව බාරගෙන අයිස් ක්‍රීම් එක. ඔන්න තියෙනවා ඉතින් අපේ ඇහැට දැකල පුරුදු ජාතිය කෑමක්. ලංකාවේ නම් ඉතින් මේකට එක එක පළාත්වල එක එක නම් තමයි කියන්නේ. කිඹුලා බනිස් කියයි, වියන් රෝල් කියයි, සීනි කුරුල්ලෝ කියයි නේද? මේගොල්ලෝ නම් ඉතින් මේක පාවිච්චි කරන්නේ ඒ වගේ බනිස් හදන්න නෙමෙයි, අයිස් ක්‍රීම් දාලා දෙන අයිස් කෝන් එක විදියට පාවිච්චි කරන්නේ. හරි ඉතින් අපි එතනින් අතර වෙන්නේ නැතුව තවත් ටිකක් ඉස්සරහට ගියා. මොකද අපිට තව බලන්න ලොකේෂන්ස් දෙකක් විතර තිබ්බ නිසා. ලස්සනයි නේද? දැක්කම ලස්සනයි වුණාට ඉතින් ගණන් ඇහුවම තමයි තරු පේන්නේ. ඉතින් මෙන්න මේ තැනට තමයි අපිට ඊළඟට එන්න ඕන වෙලා තිබුණේ. ది ඇස්ට්‍රොනොමිකල් ක්ලොක් කියලා තමයි මේකට කියන්නේ. මම නම් දන්නේ ඒකට ඇයි එහෙම කියන්නේ කියලා. මේක ක්ලොක් එකක් කියලා කිව්වට හරියටම බැලුවොත් ඒක ලොකු ටවර් එකක්. ඉතින් මේ හැමෝම මෙතන වට වෙලා මේ විදියට ෆෝන් අල්ලගෙන බලාගෙන ඉන්නේ ක්ලොක් එකේ වෙලාව වදිනකල්. ඉතින් මේ ක්ලොක් එකේ සෑම පෑකට වරම්ම වෙලාව වදිනකොට අර උඩ තියෙන කවුළු වලින් සාන්තුර වගේක් ඇවිල්ලා බ්ලෙස් කරලා යන විදියට තමයි තියෙන්නේ. ඒක බලාගන්න තමයි ඉතින් කට්ටියම මේ විදියට වට වෙලා හිටියේ. ඉතින් වටේටම තියෙන මේ වගේ පරණ ගොඩනැගිලි දිහා බල බල අපි ගියා අපේ ඊළඟ ලොකේෂන් එක හොයාගෙන. ඊළඟට ඉතින් අපි ආවේ මෙන්න මේ ඕල් ටවුන් බ්‍රිජ් ටවර් කියන එක බලන්න. ඉතින් මෙන්න මේ වගේ මාරම ලස්සන සන්සෙට් එකක් අපිට මෙතෙන්ට ආවට පස්සේ බලා ගන්න හම්බ වුණා. එතෙන්ට එනකොට රන් ඉතින් ගොඩක් හවස් වෙලා තිබුණේ, මගේ කැමරා එකත් ඕෆ් වෙලා. ඉතින් ඒක නිසා ෆෝන් එකෙන් තමයි ඉතුරු වීඩියෝස් ටික සේරම මට අරගන්න සිද්ධ වුණේ. මේක තමයි ඕල් බ්‍රිජ් එක. අපි දැන් ඉන්නේ මේ බ්‍රිජ් එක උඩ. මේ බ්‍රිජ් එකේ දෙපැත්තෙම මෙන්න මේ වගේ උසම උස ටවර්ස් දෙකක් තියෙනවා. ඒ ටවර්ස් උඩටත් නගින්න පුළුවන්කම තිබුණා. ඉතින් අපි ඒකට නගින්න ගියේ නැහැ. මොකද මේ වෙද්දි ගොඩක් හවස් වෙලා තිබුණ නිසා අපි කෙලින්ම ආවේ ඊළඟට අපි ඩිනර් ගන්න තැනට. වෙනසකටත් කියලා ඉතින් අපි චයිනීස් රෙස්ටෝරන්ට් එකකට තමයි ඩිනර් ගන්න ආවේ. ලස්සන තැනක් වුණාට ඉතින් මට හැම ගම වීඩියෝ කරගන්න බැරුණා. මොකද කැමරා එක ඕෆ් වෙලා තිබ්බ නිසා. ස්ටික් තියලා තිබ්බට ඉතින් අපිට ඕවෙන් කන්න බෑනේ. මෙයාලගෙත් ඉතින් මෙතන අමුතු වැඩක් කරලා තිබුණා. ඒ කියන්නේ අපේ කැමරා රෙඩි වෙලා එනකන් අපිට දෙනවා පොඩි කුකි එකක් කකා ඉන්න. ඒ කුකි එක ඇතුලේ හැමෝටම යුනික් වෙච්ච මැසේජ් එකක් දාලා තිබුණා. ඉතින් ඔන්න ඕක තමයි මට හම්බ වෙච්ච මැසේජ් එක. සාමාන්‍යයෙන් ඉතින් කියන විදිහ ලොකු වෙනසක් උනේ නැහැ. බලමු ඉතින් ඉස්සරහට මොන හරි වෙයිද කියලා. හරි ඉතින් මම කලින් කිව්වා වගේම වීඩියෝ එක ටිකක් හිතුවට වැඩිය දිග වුණා. ඒක නිසා ඉතින් මට සිද්ධ වෙනවා day 2 එක part 2 විදියට තවත් වීඩියෝ එකකින් ගේන්න. ඉතින් part 2 එකෙන් නැවත හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්නම්. මතක ඇතුව මාව subscribe කරලා තියාගන්න. ගිහිල්ලා එන්නම්. ටාටා බයි. See you.